අසම්මත ප්‍රේමය කියන්නේ බොහෝ දෙනෙක්ට විනාශය අත්කරන කරුණක් බව කවුරුත් දන්නා දෙයක්. සමලිංගික සම්බන්ධතා ලංකාවේ වගේ රටක සංස්කෘතිය විසින් පිළිගන්නේ නැහැ. මේ අසම්මත චර්යාවන් සම්මත සමාජ චර්යාවෙන් වෙනස් වෙන්නක් නිසා බොහෝ දෙනෙක්ට විනාශය ගෙන දීමට එය හේතුවක් වෙනවා. දැන් කියන්න යන සිදුවීම වෙලා තිබුණේ අතුරුගිරිය පොලිස් වසමේ. දිනක් තලංගම පොලිසියට පැමිණි කාන්තාවක් විසින් පොලිසියට පැමිණි කර ඇත්තේ කිසිවෙකු විසින් සිය පුතුට පිහියෙන්නේ නැති බවයි. ඒ අනුව තලංගම පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාළ නිවස වෙත යන විට පිහියනු මෙන් තුවාල ලබා සිටි තරුණයාව රෝහල්ගත කර තිබුණා. ඔහු රෝහල්ගත කර තිබුණේ නිවසේ සිටි ඔහුගේම මිතුරෙක් විසින්. තුවාලකරුව රෝහලට රැගෙන ගියත් ඒ වෙද්දිත් ඔහු මියගොස් සිටියා. මේ අනුව මියගිය පුද්ගලයාව රෝහල් ගත කළ ඔහුගේ මිතුරා වුණු පොඩි නම් අන්වර්තනාමෙන් හඳුන්වන තැනැත්තා අත්තරංගුඩගෙන තිබුණේ අසංක නැමැති මේ මියගිය තරුණයාව ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්. මෙලෙස අත්තරංගුඩ පත්තුනේ විශ්ව නම් තැනැත්තෙක්. විශ්ව කියන්නේ කුඩා කාලයේ ඉඳම්ම අසාමාන්‍ය හැසිරීම් රටාවකට හිමිකම් කියු තරුණයෙක්. ඔහුට තිබුණේ තරුණයෙකුට තියෙන්න ඕනේ පෞරුෂයක් නෙමෙයි, ස්ත්‍රියකට තියෙන්න ඕනේ ලාලිත්‍යයක්. මේ තරුණයා සතු වූ නිසා ඔහුට කාගෙත් ආදරය කරුණාව හිමි වුණා. සිය ජංගම දුරකථනෙන් ඉමෝ, වයිබ, වට්සැප් වගේ සන්නිවේදන ක්‍රමවලින් හිතවත්තුණු මිතුරන් පිරිසක් විශ්වට සිටියා. අසංක කියන්නේ ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක්. අවිවාහකයෙක් වුණු මොහු ජීවත් වුණේ තමන්ගේ මවත් සමගින්. ඔහුත් නවීන තාක්ෂණය හරහා මිතුරන් රැසක් එක්ක සම්බන්ධුණු කෙනෙක්. ඔහුට පෞරුෂ දුබලතා නොතිබුණත් ඔහුට වැඩි ආකර්ෂණයක් හිමි වෙලා තිබුණේ තරුණියන්ගෙන් නෙමෙයි, විශ්වවැනි තරුණයන්ගෙන් අසංකට වැඩි ආකර්ෂණයක් ලැබුණා. විශ්ව සහ අසංක අන්තර්ජාලය ඔස්සේ හඳුනාගන්නේ 2014 වසරදී. විශ්ව තමන්ගේ මියගිය මිතුරා වුණු අසංකව දැන හඳුනගත් ආකාරයේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකළේ මේ විදිහට. මම කඩවත, එයාගේ ගෙවල් අතුරුගිරියේ. ඒ වුණාට එයාගේ කඩේ තිබුණේ තලවතුගොඩ. මමයි යයි හරි ආදරෙන් කතා කර කර හිටියේ. අපි මැසෙන්ජර් වලින් තමයි කතා කළේ. එයා මට කිව්වා තලවතුගොඩට එන්න කියලා. මම කැම්පස් එකේ ඉගෙන ගන්නවා. අපි දෙන්න මුලින්ම හම්බුනේ 2017 දී. එදා එයා මාව කාර් එකේ දාගෙන එයාලගේ ගෙදර එක්කන් ගියා. අම්මා විතරයි ගෙදර හිටියේ. මාව යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් විදියට අඳුන්වලා දුන්නා. වෙඩින් එකකට ගිහින් රෑ වෙලා ආපු හින්දා ගෙදර එක්කන් ආවා කියලා කිව්වා. රෑ කෑම කාලා අපි දෙන්න එයාගේ කාමරයට ගියා. එයා මාව පපුවට තුරුළු කරන් ඇහුවා ඔයා මට ආදරේද කියලා. ඊට පස්සේ එයාට මාව නැතුවම බැරි වුණා. මටත් එහෙමයි. ඔය අතරේ එයා රට ගියා. මම මේ දවස් ටික ගෙවල දැම්මේ හරිම පාළුවෙන්. එයා රට ඉඳන් ආවට පස්සේ ආපහු මාව එයාලගේ ගෙදරට කතා කරගත්තා. ගිය අවුරුද්දේ මං එයාලගේ ගෙදර නතර වුණා. මම එයාත් එක්ක හොඳින් හිටියා. එයාගේ රෙදි හෝදන වැඩ, උයන පිහන ඒවා වගේම එයාගේ අම්මා අසනීප වුණාම බෙහෙත් ගේන්න පවා මම එක්කන් ගියා. මේ අතරතුරේදී අසංකට පෙම්වතියක් ලං වෙනවා. ඔහු විසින් මේ ගැන විශ්වටත් පවසා තිබුණා. එයා කිව්වා මට කෙල්ලෙක් කතා කරනවා. මම එයාව බඳිනවා. ගිය අවුරුද්දේ මේ මාසේ එයාලා දෙන්න එන්ගේජ් වෙන්න හිටියේ. එයා බඳිනවා කිව්වහම මගේ හිත හොඳටම රිදුනා. මම ඒ හින්දා එයාට කිව්වා ඔයා බඳිනවා නම් අපි දෙන්න සම්බන්ධය නවත්තලා දාමු, මම ගෙදර යන්නම් කියලා. අසංක එතකොට කිව්වා මොනවා වුණත් මට ඔයාව නැතුව ඉන්න බෑ, ඔයා අපේ ගෙදරම ඉන්න කියලා. මම කසාද බඳින ඒ කෙල්ලට සල්ලි දේපල මොකුත්ම නැහැ. ඒ හින්දා මං කියන විදිහට ඉන්න වෙනවා කියලා මට කිව්වා. මේ අතරතුරේදී තමන්ට කිසියම් සමාජ රෝගයක් වැළඳී ඇති බව විශ්ව විසින් සැක කරන්නේ තමන්ගේ ශරීරයේ තිබුණු කුඩා බිබිලක් දැකීමෙන්. පස්සේ ඒ අනුව ඔහු විසින් ඒ පිළිබඳව පරීක්ෂාවක්ද සිදු කරගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට විශ්වට හර්පිස් නම් සමාජ රෝගේ වැළඳී ඇති බව අනාවරණය වුණා. ඒ අනුව අසංක විශ්ව හැර තවත් අයත් සමග සිටියාද යන්න පිළිබඳව විශ්ව විසින් අසංකගෙන් විමසා සිටියා. එවිට තමන් විසින් උපත් පාලන උපකරණ නොමැතිව පිරිමෙන් දෙදෙනෙකු සමග ලිංගිකව එක් වූ බව අසංක විශ්වට පවසා තිබුණා. නමුත් අසංක විසින් තමන්ට වැළඳී ඇති රෝගයට ප්‍රතිකාර ගෙන තිබුණේ නැහැ. අපි ඔහොමෙද්දි දවසක් රෑ අසංක ෆෝන් එකෙන් කාටද චැට් කරනවා. ඒත් එයා බඳින්න ඉන්න කෙල්ලට නෙමෙයි කියලා මට තේරුණා. අසංකට නිින්ද ගියාම මම ෆෝන් එක බැලුවා. බලද්දි එයා චැට් කරලා තිබුණේ මං වගේම තව එක්කෙනෙකුට. මම අසංකව ඇහැරවලා දොස් කිව්වා. ඔයා වෙන අයට කතා කරනවා කියලා. එයා කිව්වා ඕවා ගණන් ගන්න එපා, ඕවා සාමාන්‍ය දේවල්. කවුරු මොනවා කිව්වත් මම ඔයාට තමයි ආදරේ කියලා.
ඒත් ඒදුකට මං ගෙදර ගියා. ගෙදර අය ඇහුවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කල්පනා කර කර ඉන්නේ කියලා. ඉන්පස්සේ අසංක ඇවිල්ලා ආයෙත් මාව එයාලගේ ගෙදර එක්කන් ගියා. ඒත් එයා එයාගේ ලෙඩවලට බෙහෙත් ගත්තේ නැහැ. අසංක බඳින්නත් කිට්ටුයි. බැන්දොත්තර අක්කත් තමාරුවේ වැටෙනවා. මම ඒ හින්දා ඒ අක්කට කතා කරලා කිව්වා අසංකට සමාජ රෝගයක් වැළඳිලා තියෙනවා කියලා. එයා කිව්වා මට ඒක විශ්වාස කරන්න බෑ. අපි අසංකයියගේ කඩේට යමු කියලා එයා මට කිව්වා. ඒත් මම ගියේ නෑ. එයා කඩේට ගිහින් තිබුණා. මම හවස් වෙලා කඩේට යනකොටත් එයා අසංකත් එක්ක කඩේ හිටියා. අසංක මාව දැකලා ගැස්සුණා. පස්සේ අසංක වඳින්න ඉන්න අක්කා මාත් එක්ක කතා කරලා මං කොහෙද ඉන්නේ මොකද කරන්න කියලා හොයන්න පටන් ගත්තා. මට ඒක ලොකු කරදරයක් වුණා. මම ආයෙත් පාරක් ගෙදර ගියා. ඒත් ඒ පාරත් අසංක කෝල් කරලා මාව ගෙන්න ගත්තා. දවසක් අසංක බඳින්න ඉන්න ගෑනු ළමයාගෙන් කෝල් එකක් ආවා. ඒ දෙන්න රණ්ඩු කරගත්තා. මම මේ තරහට අත කපා ගත්තා. ඒකට අසංක මට ගොඩක් සැර කළා. මට හරියට දුක හිතුණා. අසංක බඳින්න ඉන්න කෙල්ල හැමතිස්සෙම කෝල් කරනවා. එයාට එහෙම කෝල් කරනවට මම කැමති නෑ. මට නිින්ද ගියාට පස්සේ රෑ අසංකට ඒ කෙල්ලගෙන් කෝල් එකක් ඇවිත් තිබුණා. මම එකපාරටම ඇහැරුණා. බලද්දි අසංක මගේ ළඟ හිටියේ නෑ. මම එළියට ගිහින් බලද්දි අසංක කාර් එකට හේත්තු වෙලා ෆෝන් එකෙන් කතා කර කර හිටියා. මම එයා ළඟට ගිහින් කෝල් එක ගැන ඇහුවාම ඒ තරහට ෆෝන් එක පොළවේ ගහලා එයා පිහිය අරගෙන ඇනගත්තා. අසංක විසින් තමන්ටම පිහියෙන් ඇනගත් බවට විශ්ව ප්‍රකාශ කිරීම පොලිසියට නම් සැක සහිත කරුණක්. ඒ ඇතැම් විට විශ්ව විසින් අසංකට පිහියෙන් අනින්නට ඇතැයි යන සැකය නිසා. කෙසේ වුණත් අසම්මත ඇසුරක ප්‍රතිඵලයක් ලෙසින් විශ්ව සිරගත වුනෙත් අසංක මරණයට පත් වුනෙත් කිසිවකු නොසිතූ ලෙස සම්මතයට පිටින් වැඩ කළ නිසා. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.